අපි මේ දක්වාම පාඩම් ටික ඔක්කොම කරානේ නේද? මේ කාව්‍ය නිර්මාණයට කලින් පාඩම ඔව් 11 වෙනි පාඩම දක්වා ඔක්කොම කරානේ. කාව්‍ය නිර්මාණයේ පාඩම මම කරනවා. ඔයාලා ගෙදරදී පුතේ හෝම්වර්ක් එකක් දෙන්න හදන්නේ. මේ ආචාර්ය ටීවී ජයාගේ පාඩම තියෙනවනේ. මේක චරිත කතාවක්නේ. මේක කියවලා මේ අවබෝධයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න පුළුවන්. හරිද? ඒ නිසා පුතේ හොඳ පුතාලා වගේ 13 වෙනි පාඩම කියවලා තේරෙන විදිහට අවබෝධයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන් ඉන්න තේරෙන විදිහට. හරිද? ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. නිවැරදි පිළිතුරු ටිකත් ඔයාලට දෙනවා ඔක්කොම. හරිද? ඉස්සෙල්ලා තනියෙන් ලියන්න මේ අපි උත්සාහ කරමු. මොකද අපිට සාමාන්‍ය පෙළ දිනවනේ ඡේදයක් දීලා අවබෝධයෙන් නේද පිළිතුරු ලියන්න ප්‍රශ්න පහ. හින්දා මේක ලියන්න පුළුවන්ද කියලා බලමු. උත්සාහ කරන්න මම සාකච්ඡා කරලා ඊට පස්සේ අපි හරි වැරදි බලමු. හරි නම් හරි දාගමු, වැරදි නම් රතු පෑනින් ලියා ගමු ලබන සති. හරිද? ඒක කරගෙන එන්න පුළුවන් නේද? පුළුවන් නේ? අමාරුද? පුළුවන් නේද? හරි හොඳයි පුතේ. දැන් අපි එහෙනම් මේ පාඩමේ නම ලියා ගන්නකො. මෙතන 13 වෙනි පාඩම ආචාර්ය ටීබී ජයා කියලා. දැන් අපි ලිඛිත අභ්‍යාසය කරන්න යමු. හරි. ලිඛිත අභ්‍යාසන මෙන්න මෙහිම ප්‍රශ්නයක් අහනවා. පාඩමේන පහත සඳහන් තද්දිත පදවල ප්‍රකෘතිය හා ප්‍රත්‍ය වෙන් කරන්න. හරිද? එක් එක් වචනය යොදා අර්ථවත් වාක්‍ය බැගින් නිර්මාණය කරන්නත් කියනවා. එතකොට පුතේ මේ තද්දිත කියන්නේ 11 ශ්‍රේණියේදී කරන ලොකු පාඩමක්. මේ දවස්වල 11 වසර අයලක්කලට කරන පාඩම තමයි. ප්‍රත්‍යාර්ථ නාම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා තද්දිත රුදන්ත කියලා. එතකොට තද්දිත ප්‍රත්‍ය ගණනාවක් තියෙනවා. මේ එතකොට මේ ඒ ප්‍රත්‍ය එකතු වෙලා තමයි තද්දිත පදයන් නිර්මාණය වෙන්නේ. අපි 11 ශ්‍රේණියේදී ඒක කරනවා. දැන් එහෙනම් මම දෙන්නම් දැනට අපි ඒක පාඩම 11 ඉද කරන හින්දා මේ තද්දිත පදවල ප්‍රകൃතිය හා ප්‍රත්‍ය වෙන් කළා මම දෙනවා. ඔයගොල්ලෝ ඒක ලියා ගමු. ලියලා ඒක පාඩම් කරගන්න ඕනේ. මම ඒක ෂෙයා කරනවා. ඔයගොල්ලෝ ඒ ටික පිටපත් කරගන්න. ප්‍රශ්න ලියලා පිටපත් කරගන්න. පේනවනේ බින්? ඔකේ. හරි. හොඳයි පුතේ මේ ටික ලියාගමු. හරි නේද? ලියන ඉවරයිනි. ඊළඟ ටික දාන්නම්. හරි මේ දෙකත් ලියාගන්න. ඊළඟට කියනවා පාඩමෙන් උපුටා ගන්නා ලද පහත සඳහන් පදවල උපසර්ග වෙන්කොට ලියන්න. ඒ එක් එක් වචන යොදා අර්ථවත් වාක්‍ය බැගින් තනන වාක්‍ය ටික මම දෙන්නම්. ඔයාලා උපසර්ග ටික වෙන් කරන්න. ඊට පස්සේ අපි හරි දාගෙන කීයක් හරිද බලමු. මම පිළිතුරු ටික පෙන්නන්නම්. ඉක්මනින්ම කරමු බලන්න ඊළඟ ප්‍රශ්නේ. උපසර්ග ටික වෙන් කරලා ලියන්න. අපිට සාමාන්‍ය පෙළෙදිත් එනවා. දැන් අපිරිසිදු කියන එක දැන් ගත්තොත් එහෙම ධන පිරිසිදු තමයි අපිරිසිදු. අයන්න වෙන් කරලා ලියන්න ඕනේ කියන උපසර්ගය. සොමිහිරින සෝ කියන උපසර්ගය. විරක්ෂාන වි ධන රක්ෂා තමයි විරක්ෂ වි කියන උපසර්ගේ. අයහපත් අයන්න කියන උපසර්ගේ. ප්‍රයෝජන ප්‍ර කියන උපසර්ගේ. අවංකකේ කියන උපසර්ගේ තමයි එකතු වෙලා තියෙන්නේ. සංවර්ධනයේ සන් අවබෝධයක්. කෝ බලන්න හයෙන් හයම හරියයි. හොඳයි. හයෙන් පහක්. හොඳයි. හයෙන් හතරක්. හරි. වැරදි අය මේ ටික හදා ගන්නකො ඉක්මනින්ම.
ඊළඟට මේ වාක්‍ය ටික ලියා ගන්න. ටීවී ජයා මහතා විරක්ෂා සහන සේවය නම් ව්‍යාපෘතියක් ආරම්භ කළේ අයහපත් මිනිස්සු ඉක්මනින්ම විනාශ වී යයි. මේ තියෙන අපි මේ පද ටික යොදලා වාක්‍ය නිර්මාණය කරලා තියෙනවා. හරි, මේ ටික ලියා ගන්න බලන්න. අපිට ලියන්න පුළුවන් ඕනනම් විරක්ෂා ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාවේ යෞවනයෝ පීඩාවට පත් වෙති. ඒ විදිහට ලියන්නත් පුළුවන්. වර්ෂාව නිසා උද්ගත වන අයහපත් කාලගුණය පොදු ජන ජීවිතය අවුල් කරයි. ඊළඟට ප්‍රයෝජන, තම අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා නිසි ප්‍රයෝජන ගත යුතු වේ. තම ඔව් මේ වාක්‍ය ටික ලියා ගන්න කියලා කිව්වා. ඊළඟට අවංක කියන එකට තමයි අපිට ලියන්න පුළුවන්. තම අවංක භාවය තම මනසට සහනයකි. සංවර්ධනයට රටේ සංවර්ධනයේ සඳහා රටවැසියෝ තම ජීවනකමය වෙනස් කරගත යුක්තාහ. අවබෝධය පාඩමක් කියවීමේදී ඒ ගැන අවබෝධය යොමු කරන තරමට අවධානය පාඩමක් කියවීමේදී ඒ ගැන අවධානය යොමු කරන තරමට අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි වේ. හරි, මේ ටිකත් ලියා ගන්නකෝ. හරි, පහත සඳහන් අවස්ථාවන්ගෙන් එකක් තෝරාගෙන රාජකාරී ලිපියක් හෝ ව්‍යාපාරික ලිපියක් ලියන්න. හරිද? දැන් එහෙනම් අපි ලියන්නේ මෙතන ළඟ ඉන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා විද්‍යාලයේ අනිකුත් සිසුන්ට ප්‍රවේශ පත්‍ර ලැබී ඇතත් ඔබේ ප්‍රවේශ පත්‍රය මේ වනතෙක් ලැබී නැත. ඒ බව දැනුම් දෙමින් විභාග ප්‍රවේශ පත්‍රය හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් විභාග කොමසාරිස් ජෙනරාල් තුමාට තමයි මේ ලිපිය ලියන්නේ. එතකොට ඕගොල්ලන්ගේ පාසල, ඕගොල්ලන්ගේ නම දාලා තමයි මේ විස්තරය ලියන්න ඕනේ. ඊට කලින් පුතේ අපි මේ ලිපිය ලියන්න කලින් අවබෝධ කරගෙන ඉමු. අපි 11 ශ්‍රේණියේදී කතා කරනවා රාජකාරී ලිපියක් සහ ව්‍යාපාරික ලිපියක් කියන්නේ මොකක්ද කියන කාරණාව අපි අවබෝධ කරගෙන ඉමු. හරි, රාජකාරී ලිපි සහ ව්‍යාපාරික ලිපි අපිට මේක එනම් ප්‍රායෝගික ලේඛනයට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නේද? දෙකෝ න්‍යාය පත්‍රය, රාජකාරී ලිපිය, ව්‍යාපාරික ලිපියක්, එහෙම නැත්නම් විශේෂාංග ලිපිය, මේ වගේ එකක් එන්න පුළුවන් ලකුණු 15 ප්‍රශ්නයක් නේද? මොකක්ද පුතේ රාජකාරී ලිපියක් කියලා කියන්නේ? රාජකාරී ලිපියක් කියලා කියන්නේ විවිධ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අපිට රාජකාරී ලිපි ලියන්න වෙනවා නේද? මේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ලේඛනගත තොරතුරු මගින් සංවේදනය කිරීමට අපිට සිද්ධ වෙනවා. එහෙනම් ඒ විදිහට ඉදිරිපත් කරන ලේඛන අපි රාජකාරී ලිපි කියලා ලියනවා. රාජකාරී ලිපියක් පෞද්ගලික ලිපියකින් ගොඩාක් වෙනස් වෙනවා. ව්‍යාපාරික ලිපියක් එක යම් සියුම් පොඩි සමීප සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මේ ඒ ස්තිප් ව්‍යාපාරික ලිපිය කියන්නේ එකක්, රාජකාරී ලිපිය කියන්නේ තව එකක්. හරිද? ව්‍යාපාරික ලිපිය කියන්නේ මේක ලියන්නේ වෙළඳාම හෙවත් ව්‍යාපාරමේ, එහෙම නැත්නම් වාණිජ කටයුතු මුල් කරගෙන තමයි ව්‍යාපාරික මේ ලිපි ලියන්නේ. වෙළඳාම හෙවත් වාණිජ කටයුත්තක් මුල් කරගෙන. හරිද? එහෙනම් මේ වෙළඳාම හෙවත් වාණිජ කටයුත්ත මුල් කරගෙන ව්‍යාපාරික තොරතුරක් තමයි සංනිවේදනය කරන්නේ ව්‍යාපාරික ලිපියක. හරිද? ඒ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලිපි වලට අපි කියනවා මේ විදිහට ඒ භාණ්ඩ හා සේවා සම්බන්ධ ඉදිරිපත් කරන ලිපි වලට අපි කියනවා ව්‍යාපාරික ලිපි කියලා. හරිද? හරි. එහෙනම් පුතේ මේ රාජකාරී ලිපියක් හරි ව්‍යාපාරික ලිපියක් හරි ලියනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගණනාවක්ම තියෙනවා නේද? දැන් 7 ශ්‍රේණියේදීත් අපි රාජකාරී ලිපි ගැන ඉගෙන ගන්න ඕනේ නේද? ඒකර මේ ආකෘතියක් තියෙනවා, මේ ආකෘතිය අනුගමනය කරන්න ඕනේ. අපි මේ ලියුමේ ලියන අන්තර්ගතයේ තියෙනවානේ, මේ අන්තර්ගතයේ කරුණු නිරූපණය වෙන විදිහට මාතෘකාව මේ යොදන්න ඕනේ. දැන් ඒ දැක්කට පස්සේ මාතෘකාව නැත්නම් ඔය ඔක්කොම ලිපිය කියවන්න බෑනේ. මේ රාජකාරී කටයුතු කරන අය හරිම කාර්යබහුලයි නේද? ඒගොල්ලන්ටත් පහසුයි, අපිටත් පහසුයි මාතෘකාව
ලියන එක. ඉතින් ලිව්වහම මේක අපිට පුළුවන් වර්ගීකරණය කරන්නත් යාලට පහසු වෙනවනේ. ඒ හින්දා මාතෘකාව ලියන්න ඕනේ. අන්තර්ගතය මේ කියන්නේ මොකක් සම්බන්ධ? කැලිකසල ප්‍රශ්නේ විසඳා ගැනීමද, ප්‍රවේශ පත්‍රය සම්බන්ධවද නේද? නැත්නම් ඩිපෝ අධිකාරියන් බස් රථයක් ඉල්ලලා දේ වගේ මොන මේ බස් රථයේ ප්‍රමාදය ගැන සඳහන් කළ මොකක්ද මේ ලියන කාරණේ කියන එක ලියන්න ඕනේ. කිව යුතු දේ අපි ප්‍රමාණිකූලව තමයි පෙළගස්සන්නේ. එහෙම නැතුව යටින් ලියන්න ඕනේ දේ උඩින් ලියන්න, මේක විසඳලා දෙන්න කියලා ඉස්සෙල්ලාම කියන්නේ, ඉස්සෙල්ලාම ප්‍රශ්නේ ගැටලුව කියනවා. හරිද? භාෂාව භාවිතා කරන්න ඕනේ. ආවේගශීලී භාෂාව භාවිතා කරන්න නැහැ. ප්‍රමාණිකූලව පෙළගස්සන්න ඕනේ. ඊළඟට එක් කරුණක් දැක්වීම සඳහා එක් ඡේදයක් බැගින් ලියන එක තමයි වඩා සුදුසු වෙන්නේ. මාගල් වගේ දිග දීර්ඝ වැකි ලියන්නේ නැහැ. හරිද? කියවන කෙනාගේ හුස්ම ඉවර වෙන විදිහට වාක්‍ය ලියන්නේ. හරිද? කෙටි සරල සංක්ෂිප්ත වැකි තමයි ලියන්නේ. කෙටියෙන් හා සරලව කිව්වහම මේ ඒ කාර්ය අපිට ඉටු කරගන්නත් පහසු වෙනවා. මොකද ඒකේ රාජකාරී හරි ව්‍යාපාරික බොහොමයක් වැඩ රාජකාරී බහුල වෙන්න නෑනේ නේද? කාර්ය බහුලයි නේද? අපි ඉදිරිපත් කරන දේ කෙටියෙන් සහ සරලව තමයි ලියන්නේ. නැතුව රචනාවක් වගේ ලියන්නේ නැහැ. අදහස් සංක්ෂිප්තව දක්වන්න ඕනේ. ඊළඟට පුතේ ලිපියේ ලියනකොට දැන් හාෆ් ෂීට් එකක් නම් ගත්තොත් ඒක දෙපැත්ත තීරු දෙක ඉඩ තියන්න ඕනේ. ඒගොල්ලෝ දැන් රාජකාරිය අමුණනවා නම් ඒගොල්ලෝ වර්ගීකරණය කරනවා නම් නැත්නම් ස්ටේපර් එකක් හරි අමුණනකොට අපේ ලියලා තියෙන දේවල් මේ මගහැරෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා රාජකාරියේ කටයුතු කරන අයට කාර්යාලීය ප්‍රයෝජනෙ සඳහා දෙපැත්තේ ඉඩ තියන්න ඕනේ. අනික තමයි අර මං කලින් කිව්වා වගේ ආවේගශීලීව භාෂාව හසුරවන්නේ ආචාරශීලීව තමයි වචන හසුරන්නේ. අනිවාර්යයෙන්ම විරාම ලක්ෂණ භාවිතා කරන්න ඕනේ. උක්තාඛ්‍යාතයේ නිවැරදි වෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසයේ නිවැරදි වෙන පද බෙදීම හරි වෙන්න ඕනේ. නැත්තම් අපි කියන දේ නිවැරදි වෙන්නේ නැහැ. අපිට ඒක ඉටු කරගන්න වෙන්නේ නැහැ. හරිද? උක්ත අනුක්ත ભેදයේ මේ ව්‍යාකරණ රීති ගැන සැලකිලිමත් වෙලා ලියන්න ඕනේ. හරිද? රාජකාරී ලිපියක් ව්‍යාපාර ලිපියට ආකෘතියට බෙහෙවින් සමාන වුණාට මේ දෙක. හරි. එතකොට ඒක නවීන ආකෘතියක් තියෙනවා. වම්පසින් තමයි එතකොට ලියන්නේ වාමාර්ථව. යවන්නගේ නම ලිපිනේ, දිනය, ලබන්නගේ නම ලිපිනේ, ආමන්ත්‍රණය, පහට මාතෘකාව, හයට අන්තර්ගතය, ඊට පස්සේ ස්තූතිය, යවන්නගේ අස්සන නම. මේ විදිහට තමයි ලියන්න ඕනේ. එතකොට යවන්නාගේ නම ලිපිනේ, දිනේ මේ විදිහට, ඊට පස්සේ ලබන්නාගේ නම ලිපිනේ, ආමන්ත්‍රණය, විරාම ලක්ෂණ දාන්න ඕනේ, මාතෘකාව, පළමු ඡේදය, දෙවන ඡේදය, තෙවන ඡේදය, අන්තර්ගතය. ගොඩක් වෙලාවට ඡේද දෙකකින් වගේ ලියන්න පුළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි. ස්තුතිය, යවන්නාගේ අස්සන, කරුණු තව ලියන්න ඕන නම් තුන්වෙනි ඡේදයකට ගියාට ගැටලුවක් නැහැ. යවන්නාගේ අස්සන නම තනතුර. හරිද? එතකොට මේ තියෙන්නේ රාජකාරී ලිපිය. මේ බලන්න නම ලියලා විදුහල්පති තනතුර, ඊට පස්සේ ලිපිනය, මේවක මාදාලා දෙහිවල නැවතීමේ ලකුණ, නගරාධිපති කමාවක්, දෙහිවල නගර සභාව, නගරාධිපති තුමනි, ආමන්ත්‍රණය කමාවක්, මාතෘකා වාමාර්ථව දක්වලා තියෙන ඉරග්හල ඔක්කොම එක පෙළට යටින් යටට ලියන්න ඕනේ. චුට්ටක්වත් එහෙම එහෙම වෙන්නේ නැහැ. එක කෙළ කෙලින් එක මේ යටින් යටට ලියාගෙන යන්න ඕනේ වාමාර්ථව වම්පසි. හරිද? එතකොට හරියට කෙලින්ම ලියන්න ඕනේ. මේ තියෙන ව්‍යාපාරික ලිපියක් විනෝද චාරිකාව සඳහා බස් රථයක් ළමාගේ. එතකොට මේ රාජකාරී ලිපිය පරණාකෘතිය තමයි. අර දැන් මේ අතිල් ලියනවා නම් මේ විදිහට තමයි ලියන්නේ කොහොමත්. එතකොට නවීන ක්‍රමයකුත් තියෙනවා, පැරණි ක්‍රමයකුත් තියෙනවා. මේ තියෙන එතකොට පැරණි ක්‍රම. යවන්නගේ නම ලිපිනය හාදිනේ දකුණු පැත්තේ, ලබන්නාගේ ලිපිනේ ආමන්ත්‍රණය වම් පැත්තේ, මාතෘකාව මැද ලියන්නේ, අන්තර්ගත කරුණු ලියනවා, ඊට පස්සේ ආපහු වාමාර්ථව යවන්නගේ නම හා අස්සන ලියනවා. මේ විදිහට ලියව රාජකාරී ලිපියක් තමයි මේ තියෙන්නේ. හරි. මේ ටික ඉක්මනින් පාඩම් කරගන්න. රාජකාරී ලිපියක එකට යවන්නගේ නම ලිපිනය, දෙක දිනය, තුන ලබන්නගේ නම ලිපිනය, හතර ආමන්ත්‍රණය, පහ මාතෘකාව, හය අන්තර්ගතය, හත ස්තූතිය, අට යවන්නගේ අස්සන හා නම. එක දෙක කියලම පාඩම් කරගන්න. හරි, ගොඩක් හොඳයි පුතේ. හරි, දැන් එහෙනම් අපි දන්නවනේ රාජකාරී ලිපි ලියන හැටි. අර මං කලින් කිව්වේ කියෙව්වනේ ප්‍රශ්නයක්, ඒකට
අදාළව තමයි මේ ලිපිය තියෙන්නේ. හරිද? පේනවද ඔයගොල්ලන්ට ලිපිය? අපොස සාමාන්‍ය පෙළ මේ විභාගයේ ප්‍රවේශ පත්‍රය නොලැබීම සම්බන්ධව අර මං කිව්ව ප්‍රශ්නට අදාළව තමයි මේ ලිපිය තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ දැන් හසිත බණ්ඩාරනේ ඕගොල්ලෝ ලියන්න ඕනේ මේ අන්තර්ගතය එකයි. නමුත් මේ නම තියෙනවනේ ඕගොල්ලන් නම පාසල දාලා ලියන්න ඕනේ. එහෙමනේ පාසල කියන්නේ ලිපිනේ ඕගොල්ලන්ගේ. හරිද? ඕගොල්ලන් ලියන විදිහට තමයි ලියන්නේ. ඊට පස්සේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමා විභාග දෙපාර්ට්මන්ට් ඉසුරුපාය බත්‍රමුල් ඒවා මේ තියෙන විදිහටමයි ලියන්නේ. හරිද? ඔයාලගේ නමයි ලිපිනේ වෙනස් කරලා මේ ලිපිය මේ විදිහටම පිටපත් කරන්න ඕනේ. හරිද? ඒක තමයි එක හෝම්වර්ක් එක. ලිපිය පිටපත් කරන්න ඕනේ. මම මේක ගෲප් එකට දානවා. ප්‍රශ්නේ ලියලා පිටපත් කරන්න. ප්‍රශ්නේ මතකයිනේ. මෙන්න මේ ප්‍රශ්නෙට අදාළව තමයි මේ මං එවන ලිපිය තියෙන්නේ. රෝම ඉලක්කම් දෙකේ. මෙන්න මේකට. හරිද? මෙන්න මේ ප්‍රශ්නෙට අදාළව. එහෙනම් මේ ප්‍රශ්නේ ලියලා අර ලිපිය පිටපත් කරලා ගෲප් එකට දාන්න ඕනේ. ඊළඟට උද්ෘතේ පාඩම් කරන් ඉන්න ඕනේ බැද්දේකම. හරිනේ. ඒ ටික කරගෙන ඉන්න ඕනේ. ඔව්. එතකොට මේකට අදාළ ප්‍රායෝගික අභ්‍යාස අදාළ පිළිතුරු ටිකත් ගෲප් එකට දානවා. ඒක ළඟ තියාගන්න. ලියන්න ඕනේ නැහැ. ඉස්කෝලේදී ඔයගොල්ලන්ට කණ්ඩායම් වශයෙන් බෙදලා එහෙම කරුණු දක්වන්න ඕන වුණොත් තියාගන්න. කරන්න ඕනේ ලිපියයි උද්ෘතේ පාඩම් කරන් ඉන එකයි. හරි. ඒ වැඩ ටිකත් කරන් එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. ලබන සතියේ වැද්දේගම ඉතුරු කොටස කරනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. නෑ නේද? හරි. එහෙනම් පුතේ ඒ වැඩ ටික කරන් ලබන සතියේ හම්බ වෙමු. එහෙනම් කැමරා ටික ඔන් කරන්නකෝ. හැමෝම. හරි. එහෙනම් මුදු සරණයි. ආයුබෝවන්.